अभी मेवर मेतिवर ने देशपाल हितवत स्वागने टाइल मीत कल अभी शरदीर शेखर महत्व हमुना दलता नोना हमुना मेवर मतर अभी कावध हम बल මේ ආණ්ඩුවේ වුණත් අපි කරන හොඳ දේ හොඳයි කියනවා. දැන් කොරෝනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගත යහපත් ක්‍රියාමාර්ග අපි හැමදාම අගය කළා තියෙනවා. උදව් කළා තියෙනවා. ඔව් තාත්තා ඒ කාලේ අපේ ගමේ තුන කෙසෙල් කැම් පළතුරු එකතු කරලා අපේ අම්බලංගොඩට කොළඹට ගෙනිහිල්ලා විකුණනේ. ඒ අම්මා ඇත්තටම වත්තේ දළු කැඩුවා. වතු වල වැඩ කරන එක තමයි ඒ කාලේ තිබිය රැකියාව. අදත් වගේම ඒ හොඳම ප්‍රතිඵල ලැබුණේ අවුරුදු 1987. डी हाथा बी ए का डी तीन अद अतर एक मेनेजमेंट फैकल्टी दें तिबीच इहलम कौशिकतम व्यापार परिपाल विद्या मम इंग्लिश माध्यम आप इंग्लिश बैठा सुना ओ मीदी मम हम उदाहरण नहीं मगे आता पाए काकुल दिखे हे माई कैंपस के आलू मुल का मैं डाइन मैट किए नहीं डाइन के कार्डुनी एक नारे कार्ड मट तीन हेमें का මම දන්නවා එතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කරපු වෙලාවේදී ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරපු වෙලාවේදී එතුමා යම් කිසි ප්‍රගතියක් අපි සාර්ථකත්වයක් දැක්කා. එතුමා නගර සංවර්ධනයේ පිළිබඳව යම් කිසි වෙනස්කම් සිදු කරලා අපි දැක්කා. ඒ නිසා දැන් ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දෙ දුන්න එක එක තීරණයක්. මම කියන්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ 225 කියන්නේ වෙන තීරණයක්. ඒ දෙක හරියට ජනතාවත් වෙන් කරගන්න ඕනේ. දැන් මම මේක කියන්නේ දැන් ජනාධිපතිතුමාගේ වටේ ඉන්න අය රලිබබා සහ හුරු 40 වගේ හුරු කණ්ඩායමක් එකතු වෙලා කියනවා. ජනාධිපතිතුමාව දිනවන්න වගේම අපිවත් දිනවන්න කියලා. හැබැයි ඒකෙදි පාර්ලිමේන්තුවට හොරු ගොඩක් කියොත් මොකද වෙන්නේ? මම අහන ප්‍රශ්නේ. එතුමා අසාර්ථක වෙන්නේ එතනින්. ඔබ දැක්කද 2005 මැතිවරණ ප්‍රතිඵලෙ? ජනාධිපතිවරණේ ලක්ෂකින් විතර තමයි රයිල් ක්‍රෝසින් බැරදුනේ. ඉතින් ඒ ලක්ෂයේ වෙනස හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. මොනවද කරේ? ඉතින් අපි ගෙයින් ගෙට ගිහිල්ලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා කැන්වසින් ගිහිල්ලා රැස්වීම් තියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරේ. කොහොමද ඡන්ද කටයුතු කරගෙන යනවා ටිකක් අමාරුයි යන්නේ මේ දවස්වල ඉතින් වැඩ වැඩි අමාරුයි කියන්නේ මේ මුදල් අමාරු කන්ද නැත්තම් ඡන්ද කියන්නේ ඔක්කොම අමාරුයිනේ ඒකයි මේ මන්ත්‍රීතුමාව හම්බෙච්ච එකේ අපේ සුනිල් නඳුන් නැති මන්ත්‍රීතුමාව හම්බුණා අපිට මාතරදී අර පේනවනේ ඒක තමයි මාතර අයිකන් එක එක්තරා ආකාරයකින් මාතර ඔරලෝස් ගන්නව මාතර කොටුවේ තියෙන අයිය අපි තේකක් බමුද මන්ත්‍රීතුමත් එක්ක ප්ලේන් ටිකක් ගහන්න බැරුණා ගොඩ කාලෙකින් सुनील नंदन ने मंत्री तुम्हें मेन कलिंग मगे हों मित्रे सुनील नंदन ने मंत्री तुम तेक मगे मित्र आको तेक मेपार अंदर कैनवसिंग जन गे मतर टाउन के සිංහරාජ වනාන්තරයේ සම්බන්ධ වෙලා තියෙන දෙනියායට විශේෂයෙන් හැමෝම දන්නේ දෙනියාය කොටපොළ අපේ ගෙවල් කිට්ටුවම තමයි ගැටබරු දේවාලේ තියෙන්නේ ගැටබර දේවාලයේ ආශ්‍රිතව තමයි ඉපදුනේ ජීවත් වුනේ පාසල් ගියේ ඉස්කෝලේ ගියේ කොටපොළ මහාවිද්‍යාලේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ කොටපොළ මහාවිද්‍යාලේ ඊට පස්සේ උසස් පෙළ හැදෑරුවේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලේ දැන් මේ කෙලින්ම ඕ ලෙවල් කරලා එල් ලෙවල් වලට පැන්නේ මොකද පහුගිය දවස්වල අර කතාවක් තිබ්බනේ පාර්ලිමේන්තු ගියායගෙන් 180ක්ද කොහෙද ඕ ලෙවල් වලත් පාස් නැහැ කියලා දැන් ඔබත් ඒ මට්ටමට වටනේ කියන්නේ නෑ නෑ මම සාමාන්‍ය පෙළ අපේ පාසලේ හොඳම ප්‍රතිඵල ලැබුණේ අවුරුදු 1987 D 7ක් B එකක් ඒ කාලේ D තිබුණේ අද ඒ වගේ විෂය නටක් තිබ්බනේ දවස් විෂය නටක් තිබ්බා D 7යි ඒක B එකයි ඊට පස්සේ එතනින් ඒ විශිෂ්ට ප්‍රතිඵලත් එක්ක අම්බලංගොඩ ධර්මාශෝකයට ගියා අම්බලංගොඩ ධර්මාශෝකය කියන්නේ මේ නම ගිය පුද්ගලයෝ බොහෝ දෙනෙක් පිළි කරපු පාසලක් ඔව් දැන් වර්තමාන මැතිවරණ කොමසාරිස් කුමාර් මැතිවරණ කොමසාරි සභාපතිතුමත් මේ ධර්මාශෝකයේ ඔබේ විද්‍යාලේ සරත් ෆොන්සේකා මහත්තයාත් ඔබේ විද්‍යාලේ රෝහණ විජේවීර සහෝදරයාත් මගේ පාසලේ අපි එතෙන්ට එමු දැන් අපි අම්බලංගොඩට එන්න ඉස්සෙල්ලා ගමේ ජීවිතේ කතා කළොත්
පවුලේ කී දෙනෙක් හිටියද සර්? මමයි නංගි විතරයි. නංගිත් ඉගෙන ගත්තා. ඊට පස්සේ නංගි දැන්ට විවාහ වෙලා පොළොන්නරුවේ තමයි ජීවත් වෙන්නේ. අම්මයි තාත්තයි දැන් ජීවතුන් අතර නැහැ. ඉතින් අපි සාමාන්‍ය පවුලක්. ඇතරම ගත්තොත් අපේ ජීවිතේ ටිකක් සංකීර්ණ ජීවිතයක් ගත කරපු කාලයක් තිබුණා අපිට. තාත්තගේ ජීවිතේ කොයි වගේද කියලා කියන්නේ? ඔව් තාත්තා ඒ කාලේ අපේ ගමේ තුන කෙසෙල් කැම් පළතුරු එකතු කරලා අපේ අම්බලංගොඩට කොළඹට ගෙනිහිල්ලා විකුණනේ. ඒකයි මට අම්බලංගොඩ සම්බන්ධයක් තියෙන අපේ මාමා ඉති අම්බලංගොඩ. අම්මා ඇත්තටම වත්තේ දළු කැඩුවා. වතු වල වැඩ කරන එක තමයි ඒ කාලේ තිබිච්ච රැකියාව. අදත් වගේම තේ කර්මාන්තයක් තිබට තේ වගාවේ අපි හිටියේ තේ ෆැක්ටරි වැඩ කරන එක. අපේ අම්මා ඩෙවෝනියා තේ ෆැක්ටරි වැඩ කරේ. ඒ වයින් තමයි අපිට අධ්‍යාපනය ලබා දුන්නේ. ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොටත් අම්මා ඒ රස්සාම් කළා. ඒ රස්සාම් කළා. තාත්තත් එහෙමයි. ඔබ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතෙක්. හැබැයි අම්මා කවදාවත් ඒ රැකියාවෙන් තාත්තා ඒ රැකියාවෙන් ඉවත් වෙන්නේ නැහැ. නෑ නෑ. කවදාකවත් ඉවත් වෙන්නේ නැහැ. මොකද එහෙම ඉවත් වෙන්න හැකියාවක් තිබුණ නැහැ ඒ අයට. මොකද ඒ අයගේ ජීවිතේ මගේ දේශපාලනේ දෙකක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණා කියලා ඒගොල්ලන්ගේ ජීවත් කරන්න පුළුවන් ආර්ථික ශක්තියකුත් තිබෙන්නේ නැතුව. එහෙම නැහැ. මන්ත්‍රීවරයාගේ ජීවිතයයි අපේ සාමාන්‍ය ජීවිතයයි ඇත්තරම දෙකක්. මොකද හුඟක් අය අර රැකියාවක් හැටියට මන්ත්‍රීකම කළාට අපි රැකියාවක් හැටියට මන්ත්‍රීකම කරේ නෑ නුවන්. විෂයන් 4ක් තිබුණා. ලකුණු නම් මට මතක නැහැ. නමුත් කොහොම හරි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේට ව්‍යාපාර පරිපාලන විද්‍යාව විශේෂ උපාධියක් හදාරන්න සුදුසුකම් ලැබුවා. කියන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට ඇතුල් වෙන්න හම්බ වෙනවා කියන්නේ ටිකක් ලකුණු දෙන්න බැරි. ඔව් ඇත්තටම ඒ කාලේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ දැන් තිබිච්ච ඉහළම කෝස් එක තමයි ව්‍යාපාර පරිපාලන විද්‍යාව. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගත්තේ. මොකද අපිට ඉංග්‍රීසි බෑ ඒ ලෙවල් වෙනකොට. එතකොට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් එක්කම තමයි ඉංග්‍රීසි මාධ්‍ය තෝරගත්තේ. ඔබ ඩිග්‍රී කරන්නේ ඉංග්‍රීසි වලින්? ඔව්. මේ මොන මොන විෂයන්ද ඒ ලෙවල් වලට කරේ? ඒ ලෙවල් කොමර්ස් කරේ. වාණිජ විද්‍යාව, يعني ආර්ථික විද්‍යාව, වාණිජ්‍ය, කළමනා ඝනකාධිකරණය සහ භූගෝල විද්‍යාව. දැන් මේ ඒ කාලේ විෂයන් 4යි නුවන් ඒක. ඔව් ඔව්. දැන් ඉංග්‍රීසි වලින් මැනේජ්මන්ට් ඩිග්‍රියක් කළා. ඩිග්‍රියත් අර වගේම හොඳට පාස් කරගන්නවද? ඔව් ඩිග්‍රිය පාස් වෙනවා. මට පළවෙනි අවුරුද්දේ එක අවුරුද්දක් මට මිස් වෙනවා. මොකද රුහුණු විශ්වවිද්‍යාලයේ ලොකු අරගලයක් තිබුණා ඒ කාලේ. ඒතර මම අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලේ කැඳවුම් කරු. ඒතර 1996 මම උපාධිය සම්පූර්ණ කරන් තිබිච්ච අවුරුද්ද මට විභාග කරන්න බැරි වුණා. මොකද රුහුණු විශ්වවිද්‍යාලයේ සහෝදරවරු විභාග වර්ජනයක හිටියා. ඒතර ඒ වෙලාවේ මටත් ජයවර්ධනපුර ගිහිලා විභාග කරන්න ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසා අවුරුද්දක් පහු වෙලා 1997 අවුරුද්දේ මම විභාගයේ උපාධිය සම්පූර්ණ කරා. දැන් ඔබ මේ ඔබ නියෝජනය කරන පක්ෂයේ නිර්මාතෘවරයාගේ පාසලේ තමයි ඔබ උසස් අධ්‍යාපනය කරන්නේ අම්බලංගොඩ ධර්මාශෝකේ. මේ ඒකද හේතු වෙන්නේ ජවිපේ දේශපාලනේ රවටිනේ? නෑ ඇත්තටම මොකක්ද කතාව? කවුද තෙල බෙදන්නේ? කවුද කොක්ක ගහන්නේ? 88-89 හැරි ඊට පස්සේ 90 ගණන් වල මම ජවිපේට සම්බන්ධුනේ නෑ ඇත්තටම. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මේ මොකද්ද කියලා හදාරන්න පටන් ගත්තා. හරි මම ඊට කලින් අතුරු ප්‍රශ්නයක් අහන්න. විශ්වවිද්‍යාලයේදී තමයි සම්බන්ධුනේ. ගමේ මේ අම්මලා තාත්තලාගේ දේශපාලනේ උනේ මොකද්ද? UN. මොකද අපේ තාත්තාට හම්බුණා ස්වර්ණ භූමි ඔප්පුවකින් ඉඩමක්. ඒ කාලේ. එතකොට ඒක තමයි ඒගොල්ලෝගේ ජීවිතේට අක්කරයක් හම්බුණා. තේ අක්කරයක්. ඒ ඔප්පුවෙන් ඉඩම දුන්න එක තමයි ඒගොල්ලෝ දේශපාලනේ හැටියට තෝරගත්තේ හැමදාම. මට මතක හැටියට මම ඡන්දේ ඉල්ලද්දි පවා 2015 මම දන්නේ අම්මයි තාත්තයි අපිට ඡන්දේ දුන්නද කියලා. දැන් ඔබ ජවිපේ දේශපාලනයට අවතීර්ණ වෙනකොට ගෙදරින් එහෙනම් ලොකු කැමැත්තක් තියෙන නැතුව ඇති? අපොයි නෑ. ඇත්තටම තිබුණ නෑ. මොකද අපේ අම්මයි තාත්තයි ජීවත් කරවීම සහ නංගි ඒ ඔක්කොම මගේ කරපිටමනේ. මොකද පවුලේ වෙන සහෝදර සහෝදරිය හිටියේ නෑ. ඔවුන් කැමැත්තක් තිබුණ නෑ ඇත්තටම.
නමුත් ඔවුන් මට ආදරයක් තිබ්බා. මම කරන දේවල් හරි කියලා පිළිගත්තා. මොකද පක්ෂයට සම්බන්ධ වුණාට පස්සේ විශේෂයෙන් මගෙත් එක්ක හිටපු මිත්‍රයින්, මේ පක්ෂයේ සහෝදරවරු, අපේ අම්මලා තාත්තලා ඇසුරු ගන්න පටන් ගත්තට පස්සේ ඔවුන් තේරුම් ගත්තේ නැති ඔවුන් හැංගීමක් තිබුණා මේක හොඳ දෙයක් කරන්න කියලා. නැතුව ඔවුන් මේ ජයිප දේශපාලනයත් එක්ක ගැට ගැහුන්නේ නැහැ. දැන් අපි ආයේ මේ විශ්වවිද්‍යාල ජීවිතයට ආවොත් ඔබට මතකද මුලින්ම ජනතා විමුණේ පළවෙනි සම්බන්ධතාවය ඇති වෙච්ච විදිය? මොකද විශ්වවිද්‍යාලයේදී අත ශිෂ්‍ය සංගම් හරහා තමයි අපි දේශපාලනය කරේ. ඒතොර ශිෂ්‍ය සංගමේදී යයිප සම්බන්ධයක් තිබුණේ නැහැ අපිට. ශිෂ්‍ය දේශපාලන ලැබුණේ ඇත්තට මහා ශිෂ්‍ය සංගමේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ මම අන්තරේ කැඳවුම් කරු වෙනවා. 1994 5 ඉතින් ඒ කාල වකවානුවේ පක්ෂ සහෝදරවරු නිදහස් වෙලා ඇවිල්ලා සමහර අය හම්බෙනවා. ඔවුන් ඇතරම් පක්ෂය කියලා දන්නෙත් නෑ අපි. මේ අපිට හම්බෙනවා මුණ ගැහෙන සහෝදරු ගන්නවා කියලා. ඔබ දන්න පළවෙනිම චන්දිල්ලන වෙලාවේ ජාතිය ගලවා ගැනීම පෙරමුණේ හිටපු ආර්ය පුලේකොඩ මහත්මයා. ඒ කාලේ මැතිව් සහෝදරයා. මැතිව් ප්‍රනාන්දු වගේ අය තමයි අපේ විශ්වවිද්‍යාලෙදි මුණ ගැහෙන්නේ. ඉතින් ඔවුන් එක තමයි අපි දේශපාලන කටයුතු පටන් ගත්තේ. අර සුපුරුදු ජනතා විමුක්ති පෙරමුණට අවතීර්ණ වීමේ සුපුරුදු පන්ති පහේමත් යන්න උනාද? ඒව කළා අපි. ඉතින් මොකද මේ පක්ෂයේ අපි කවුරුන්ට මේ දේවල් කරන්න ඕන අධ්‍යාපනය කරන්න ඕනේද? අදටත් කරන්න ඕන. මොකද අධ්‍යාපනය අපි හැදෑරුවා දර්ශනය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව විවිධ විෂයන් ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒ කාලේ අද වගේ මේ අපේ පක්ෂයේ අපි හැමෝම අඳුරන අය නෙමෙයි. විවිධ දුෂ්කරතාවයන් තිබුණා අපිට. ඒ දුෂ්කරතාවයන් දරාගෙන ඉතින් ඒව කළා. ඉගෙන ගත්තා. ඇත්තම මේ පක්ෂයට ආවේ විශ්වවිද්‍යාලයට උපාධිය හින්දා නෙමෙයි. පක්ෂෙන් ඉගෙනගත්තු දැනුම හින්දා. ඒකත් අපට ලොකු හයියක් වුණා, පන්නරයක් වුණා, පහුගිය පහු කාලේ බොහෝ දේවල් දරා ගන්න. ඉතින් ඇත්තම අපි අද හැමදාම අපි ආදරය කරන අපේ ටිල්ලින් සහෝදරයා දේශපාලනය අපිට කියා දුන්න ගොඩක් දේවල්. පක්ෂයේ 88-89 අධ්‍යක්ෂින් වර්තමාන අධ්‍යක්ෂින් අපට එකතු කළා. ඊට පස්සේ ඉතින් අපි අලුත් විදියට මේක ගොඩනගන්න ඕන කියන එක ගැන අපි කාටවත් විශ්වාසයක් තිබුණා. අනුර සහෝදරයා, විජිත් සහෝදරයා, විමල් සහෝදරයා අපි කවුරුත් එක සමකාලීනව විශ්වවිද්‍යාලෙ හිටියේ. ඉතින් අපි එක කණ්ඩායමක් හැටියට වැඩ කරා. දැන් ඔබත් එක්ක ධර්මාශෝකේ හිටපු කට්ටිය, සමහරවිට ගමේ ඉස්කෝලේ හිටපු කට්ටිය, ඒකම විශ්වවිද්‍යාලේ ඔබත් එක්ක උපාධි හදාරපු අය කවුරුවත් විශේෂයෙන්ම අපේ නාමල් කරුණාරත්න සහෝදරයා මගේ විශ්වවිද්‍යාල සමකාලීනයේ එහෙම පිරිසක් ඉන්නවා. බොහෝ දෙනෙක් ඉන්නවා විශ්වවිද්‍යාල හිටපු අයත් ඉන්නවා. නමුත් ඉතින් මගේ බැච් වල හිටපු හුඟක් අය කැම්පස් එකකින් පස්සේ විවිධ වෘත්තීන්ට ගියා. ලොකු රැකියාවල් මම මේ අහන්න හැදුවේ දැන් මේක අහගෙන ඉන්න ඕන කෙනෙක්ට හිතෙන දෙයක් තමයි ඕ ලෙවල් වලට බෙස්ට් රිසල්ට්, ඒ ලෙවල් වලට බෙස්ට් රිසල්ට්. කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රියක් ඉංග්‍රීසි වලින් කරලා උසස් ප්‍රතිඵල ගන්නවා. හරිද? මොන කෙහෙල් මාල්ටද මේ වගේ දේශපාලනයක් කරන්න කියලා නේ සුනිල් හිතෙන්නේ. නමුත් ඒක දැන් මෙහෙම මගේ මිත්‍රයෝ හුඟක් අය ඉන්න පෞද්ගලිකව 145 පඩි ගන්න අය. මට ඊයේ පෙරද හම්බුණා මගේ මිත්‍රයෙක් කටාර් පෙට්‍රෝලියම් එකේ වැඩ කරන 105කට වැඩිය පඩි ගන්නවා කලමනාකරුවෙක් හැටියට. නමුත් ඉතින් තෘප්තිය කියන එක සමාජ සේවය කියන එක ඊට වඩා ලොකු දෙයක්. ඒ අයම පිළිගන්නවා ඔවුන් පෞද්ගලික ජීවිතයක් ගත කරනවා. ඔවුන්ගේ පඩියෙන් ඔවුන්ගේ පවුලක් නඩත්තු කරනවා, දරු පවුලක් නඩත්තු කරනවා. ඒක තමයි ඔවුන් කරන්නේ. නමුත් අපෙන් ඊට වඩා ලොකු සේවයක් වෙනවා කියලා. මොකද හේතුව ඔවුන් කියන දේ තමයි අදුතරේ පාර්ලිමේන්තුවේ කතා කරන්න හැරි මිනිහෙක් ඉන්න ඕන. හඬක් නගන මිනිහෙක් ඉන්න ඕන. ඒ දේ උඹ කරනවා. යාළුව කියන දේ අපිට කරන්න බැරි දෙයක් උඹ කරනවා. ඒ නිසා අපිට උදව් කරන අයත් ගොඩක් ඉන්නවා. දැන් අද ගත්තත් මාතර මට වඩා අවුරුදු 30-40 පාර්ලිමේන්තුවේ ඉන්න අය මාත් එක්ක තරඟවදීන්. ඇමතිවරු. මම දන්නේ මේ ලයිස්ට් වල ඉන්න හුඟ දෙනෙක් ගත්තොත් එහෙම දේශපාලනේ අර પરම්පරාවෙන් දේශපාලනය කරන අය ඉන්නවා. පෞල් බලයත් එක්ක දේශපාලනය කරන අය ඉන්නවා. ඒ හැමෝටම වඩා හැබැයි හුඟ දෙනෙක් කියන දේ තියෙනවා ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක්. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි අර අපි පාර්ලිමේන්තුවේ ඉඳලා අවුරුදු 20ක් හම්බ කරපු දෙයක් නැහැ. පෞද්ගලික උපයපු දෙයක් නැහැ. හැබැයි උපයපු මහා සමාජයක් තියෙනවා. අපේ කලමනාකරණ දැනුම, මගේ ව්‍යාපාර පරිපාලනයේ දැනුම ව්‍යාපාරයක් කරලා ලාභ උපයනට වඩා එමෙන්නම් කොහේ හරි කම්පැනි එක මැනේජර් කෙනෙක් වෙලා පෞද්ගලික ජීවිතයක් ගත කරනවට වඩා නුවන්
ඒ දැනුම සමාජයට දීලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ පහුගිය කාලේ ඔබ දන්නවා ඔය විගණ කාධිපතිවරුත් එක්ක අපි වැඩ කරා, කෝප් කමිටුවේ වැඩ කරා, ගිනුම් පිළිබඳ හැදෑරුවා. මම ආයතනයක ජොබ් එකක් කරා නම් ඒ ආයතනයේ ගිනුම් ගැන හොයන්නේ. හැබැයි ඊට වඩා රටේ ගිනුම ගැන මම හෙව්වා. රටේ මුදල් පාලනය ගැන හෙව්වා. මොකද ව්‍යස්තාවයේම තියෙන දේ තමයි රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව බලය තියෙන පාර්ලිමේන්තුවට කියන්නේ 148 වෙනි වගන්තියේ. රාජ්‍ය මූල්‍ය පාලනය කරන්නේ කවුද? මම අවුරුදු 10ක් 15ක් කල්පනා කරපු දෙයක් ඒක. රාජ්‍ය මූල්‍ය පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ කවුද? කතානායකද? 225 දෙනාද? බෑනේ. ආන්න ඒකට තමයි කෝප් කමිටුව තියෙන්නේ. ඉතින් ඒකේ සභාපති වුණාම තමයි මට දැනුනේ මගේ දැනුමෙන් මගේ උගත්කමින් මගේ අම්මා තාත්තා මට උගන්වපු දෙයින් දුක් මහන්සි වෙලා හම්බ කරලා කරපු ඒ කැපකිරීමෙන් මගේ පක්ෂේ මට දුන්නු දැනුමෙන් මට සමාජයේ සේවයක් කරන්න පුළුවන් වුණා. ඔබත් එක්ක කොච්චර ඔබේ ජීවිතයෙන් යමක් අපි උත්සාහ ගන්න හැදුවත් මම හොඳට බලමු දෙයක් තමයි අර මැක්ක වගේ සුනිල් කොහෙන් හරි දේශපාලනයට එනවා. ඒක වෙන්නේ මෙහෙමයි නේද? දැන් අපේ දේශපාලනේ තමයි ජීවිතය ඇත්තටම. දැන් අපේ පෞද්ගලික ජීවිතයේ දේවල් තියෙනවා. පෞද්ගල ජීවිතයක් තියෙනවා රස. මම ඒක තමයි. දැන් එතෙන්ටත් එන්න ඕනේ. මේ මම වගේම මේ රටේ ජනතාව අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ හිටපු අදට මේ වෙනකොට කියන්නේ අවසාන පාර්ලිමේන්තුව දක්වා හිටපු පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කටයුතු පිළිබඳව මුදල් පරිපාලනය පිළිබඳව වැඩියෙන්ම හදාරපු කෙනා මම හිතන්නේ ඔබ. ඔව්. මම මොකද 2000 අවුරුද්ද ඉඳලම කෝප් කමිටුවේ සමාජිකයෙක් මම. පහුගිය අවුරුදු පහේ විතරයි මම සභාපති හැටියට කටයුතු කරේ. මේ අපි පෞද්ගලික ජීවිතේ ඔබ විවාහකයි. ඔබම විවාහකයි. මගේ බිරිඳ ගුරුවරියක් හැටියට කටයුතු කරනවා. ඇයිගේ ගමත් ගාල්ලේ දංගෙදර දරුවන් 3 දෙනෙක් ඉන්නවා. පුතා පුතාලා දෙන්නයි දුවයි. එයා ඉගෙන ගන්නවා. මොන පන්ති වලද කියලා කියන්නේ? පුතා 9 පන්තියේ, දුව 3 4 පන්තියේ, පුතා දූටි පුතා 3 පන්තියේ. ඒ අයගේ මගේ ජීවිතේ ඉතින් අර තියෙන කෙටි වෙලාව ඇතුළත අපි ලොකු බැඳීමක් තියෙනවා. මං ඇත්තටම මොකද ඒකට හේතුව දැන් අපිට තියෙන දේශපාලන ජීවිතේ අපේ තියෙන රාජකාරීත් එක්ක හුඟක් කාලයට ඒ ඇත්ත එක්ක අපිට එකට ඉන්න තියෙන ඉඩ කඩ අඩුයි. නමුත් ඉන්න වෙලාවෙදී අපි ඔවුන් එක්ක ජීවත් වෙනවා. බිරිඳ හම්බුනේ කැම්පස් එකේද? කැම්පස් එකේදී. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තේ. මම දන්න මගේ හිතේ මට මතක හැටියට. එයා නර්තන ගුරුවරියක් හැටියට සේවය කරනවා. ශිෂ්‍ය සටන් කරන්න ගිහලා හම්බුනේ? ශිෂ්‍ය සටන් වලම ප්‍රතිඵල තමයි. මතකද ඒ පෙම් කතාව පොඩ්ඩක් අපිට කියන්න කොහොමද එයා හම්බුනේ කියලා? සෞන්දර්ය විශ්වවිද්‍යාලේ තිබුණ අරගලයක්. ඒත් අපි විශ්වවිද්‍යාල එකිනෙකා උදව් කරගෙන ඒවට සහයෝගය දක්වලා සහභාගී වෙනවා. දැන්ටඔය තියෙන නෙළුම් පොකුණ රඟහලා හදන භූමිය තිබුණා. එතන භූමිය අත්පත් කර ගැනීමට සෞන්දර්ය ශිෂ්‍යෝ කරපු අරගලයක් තිබුණා. ඒ වෙලාවේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලෙත් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩ කරලා තමයි මුණ ගැහුණේ. ඒක ඇවිල්ලා අර සාම්ප්‍රදායිකව තියෙන ප්‍රේම කතාවල තියෙන තරම් සුන්දර දේවල් අපිට තිබුණ නැහැ ඇත්තට. මොකද හේතුව ඒවයි ඉදින් දේශපාලන ජීවිතයක් අපි ගත කරා විශ්වවිද්‍යාලෙ හිටියට. එහෙම තමයි. 98 අවුරුද්දේ මම විවාහ වුණා. මේ දැන් මේ අර හරිම සාම්ප්‍රදායික ප්‍රශ්නයක් අහන්න ගෙදරින් සපෝට් එකක් තියෙනවද මේ කරන දේශපාලන වැඩවලට? ඇත්තටම මොකද හේතුව දැන් ඇය දන්නවා ඉතින් මං මේ ජීවිතේ මෙහෙමයි කියලා දන්නවා. ඉතින් මේකේ තියෙන දුෂ්කරතාවයට වඩා වුන් ලබන තෘප්තියකුත් තියෙනවා. මොකද අපි ඇවිල්ලා අර අරක්කු බීගෙන ගෙදර රණ්ඩු වෙන පෞල් ප්‍රශ්නත් එක්ක ජීවිතය අවුල් කරගත්ත ඒව නිසා පීඩා විඳින අය නෙමෙයිනේ. දැන් වෙන අයට තියෙනනේ දැන් ආර්ථික අමාරුකම තියෙනනේ. ඒ ආර්ථික අමාරුකම් අපි තේරුම් ගන්නවා මේක මේ ආර්ථිකයේ ගිදර ප්‍රශ්නයක් නෙමෙයි කියලා. නැති බැරිකම් අපිට නැත්තේ නැහැ. දැන් සමහරු හිතනවා මේ අපිට අපි ඒවත් නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒවත් තියෙනවා. අනිත් අයට තියෙන සාමාන්‍ය ප්‍රශ්න අපිට ඔක්කොම තියෙනවා. දැන් ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පඩිය කියද ඔබ දැන් මූල්‍ය කළමනාකරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ පඩිය මේ ජනතාවටත් එක්ක කියන්නකෝ. මට මතක හැටියට රුපියල් 54,000ක විතර දීමනාවක් ලැබෙන්නේ. අතරම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පඩියක් හම්බෙන්නේ නෑ නුවන්. ඔවුන් කරන ස්වේච්ඡා සේවයට දීමනාවක් හම්බෙන්නේ. රුපියල් 54,000ක විතර දීමනාවක් හම්බෙනවා. ඊට අමතරව විවිධ අනිකුත් දීමනාවන් ටිකක් තියෙනවා. ඉන්ධන දීමනාව, දුරකථන දීමනාව, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට සහභාගී වෙන වාර ගණනකට ලැබෙන දීමනාවල් තියෙනවා. ඒවා තියෙනවා. ඉතින් ඒවා අපි පෞද්ගලිකව අපේ වැටුප බඩපත් කරගන්න. ඒක තමයි ලක්ෂයක් විතර හම්බෙනවා. ලක්ෂයකට වැඩි මගේ හිතේ. ලක්ෂයකට වැඩිය හම්බෙන පඩියක් තියෙනවා. දැන් අපි දන්නවනේ අපිට අපි අහලා තියෙන විදිහට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ඒ පඩිය පක්ෂයට තමයි
හැබැයි පක්ෂෙන් ජීවත් වෙන්න දීමනාවක් කියවන්නේ නැහැ. නෑ පක්ෂෙන් අපිට ජීවත් වෙන්න දීමනාවක් අපේ පක්ෂ සහෝදරෝ ඉන්නවනේ අපි ජීවත් කරවන නඩත්තු කරවන. දැන් ඒක ඇවිල්ලා වෙන සංස්කෘතියක්. හරි හරි පුදුම කතාවක්. දැන් ඒක අදහන්න පුළුවන් මට්ටමේ එකක් නෙමෙයි වගේනේ. ඇත්තට හින්දානේ ඒක හින්දානේ මෙච්චර මේක ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. නෑ ඒක තමයි දැන් ප්‍රශ්නයක් නෑ ඇත්තටම මේක ඇත්තටම ප්‍රශ්නයක්. දැන් ඔබටගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අවුරුදු 20ක් විතර කටයුතු කරලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ගේ පඩි වැඩි කර ගැනීම තමන් විසින්ම කරගන්න පුළුවන් වරප්‍ර සාධිත පිරිසක් අපි වගේ නෙමෙයි. දැන් අද වෙනකොට ඔබට රුපියල් 54000ක දීමනාවක් පාර්ලිමේන්තු වෙලා වෙනවා. ඊට පස්සේ වාහන දීමනාව, දුරකථන දීමනාව ඔක්කොමත් එක්ක ලක්ෂයකටත් වැඩි ගාණක් හම් වෙනවා. හැබැයි ඔබ ඒව ගෙඩිය පිටින්ම පක්ෂයට දෙනවා. ඔව්. හැබැයි ඔබ දැන් කාලා ඇඳලා බීලා ජීවත් වෙනවනේ. දැන් අපි අපේ ආගමික සංස්ථාවේ ඉන්නනේ ස්වාමින් වහන්සේලා. දැන් ඔවුන් ස්වේච්ඡාවෙන් ආගමික කටයුතු කරනවා, අපිට අනුශාසනාවන් කරනවා, ධර්ම දේශනා කරනවා. ඒක නිසා ඔවුන් ජීවත් කරවීමේ රාජකාරී වගකීම සමාජ භාරගෙන තියෙනවා. ඒ ඒ ඒ ඒ පින් කමට නේද? ඒකනේ ඇත්ත කාරණාව. පන්සල හදලා දෙනවා, ආගමික පිරිකර පූජා කරනවා, හාමුදුරුවන්ගේ අහලනේ උදව් කරන්නේ. ඔව් ඔව්. ආන්නේ වගේ දෙයක් අපිට අපේ සමාජ සංස්කෘතිය ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඔබට ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවනේ පූර්ණ කාලීන කියෝ ෆුල් ටයිමර්ස් ලා. जीवते अनी अड़ी मम मलगे मलगे अनी मंत्री वर देवल बलापुर වෙඩින්නේකට ගියත් එහෙම තමයි උත්සවයකට ගියත් එහෙම තමයි දෙයයි දන්න අපි පඩි ගන්න නැති මන්ත්‍රීවරු කියලා තේරෙනවද? එතකොට ඒ අය අනිත් මන්ත්‍රීවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වෙන තත්වයක්. ඒකට අපේ වාහන නඩත්තු කිරීම වගේ දේවල් පක්ෂෙන් සිද්ධ කරන්නේ. ඉතින් අපිට සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. අයිතික දැන් මේ මන්ත්‍රීකම නැති මිනිස්සු කොච්චර පඩි ගන්න බැරුව රැකියා නැතුව ජීවත් වෙනවද? ඒ අපේ සමාජෙ ඔක්කොම පඩි ගන්න මිනිස්සු ජීවත් වෙන්නේ. නේද? අපි සොයන්න ජීවත් වෙන මිනිස්සු සමාජයක් තියෙනවනේ. ඒක සරල වෙන තරමට අපේ ජීවිතේ පහසු වෙනවා. අනිත් දේ තමයි අපිට මේ මන්ත්‍රීකම නැති වෙච්ච දවසර කොහොම ජීවත් වෙන්නේ? එදාටත් අපි ජීවත් වෙන්නේ නැහැ නේද? එදාටත් අපි ජීවත් වෙන්න රටාවක් තියෙනවා. දැන් මං ගත්තොත් මගේ බිරිඳගේ වැටුප තියෙනවා. මගේ පවුලේ අයගෙන් සහෝයගේ හම්බෙනවා. මගේ හිතවතුන්ගෙන් උදව් හම්බෙනවා. අපේ පක්ෂයගෙන් අපට උදව්. ඒ ටික ඇති ජීවත් වෙන්නේ. දැන් ඔබ අහන්න නැති ප්‍රශ්නේ මං අහනවා. දැන් පඩියත් අරගෙන ওই ලක්ෂ ගානක. ඇයි හොරකනුත් කළ ජීවත් වෙන්නේ? නැ වෙනා එහෙමනේ පඩිත් අරගන්නවා. දැන් ඇලෝසියස් ගෙන් උද්ගානක් ගන්නවා. ඒ මහා බැංකුවත් කඩලා කීයක් හරි හොයා ගන්නවා. ඊයේ පෙරේද ඔබේම පක්ෂයේ මේ බිමල් මන්ත්‍රීතුමා කියලා තිබ්බා 118ක් මේ පාර ඡන්දෙට ඒකනේ. දැන් අහන්න ඕන ප්‍රශ්නේ ඒකනේ. දැන් අපි මේ සරලව ජීවත් වෙනකොට ඒක කොහොමද ජීවත් වෙන්නේ කියලා අහන්න එපා. ඒක අහලා වැඩක් නැහැ මොකද? මම කියන්නේ ඉතින් ඒකත් එක්කනේ දැන් ඒගොල්ලෝ ජීවත් වෙන කුමාර විදිය දැක්කම ඔබත් පාර්ලිමේන්තු මන්ත්‍රී දැන් ඔන්න අන්න එතනයි ප්‍රශ්නේ. ඇයි ඔයගොල්ලෝ එහෙම ජීවත් වෙන්නේ නැත්තේ කියලා නේද ඔය අහන්නේ? සරලව ගත්තොත් එහෙම අරගොල්ල වගේ ජීවිතයක් ඇයි අපි ගත කරන්නේ නැත්තේ කියලා නේ. ඊට වඩා මේ තෘප්තිය හොඳයි නේද? මිනිස්සු අපට ආදරේ ඒකටනේ. මම කියන්නේ මේ මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් හැටියට නැත්නම් මහජන නියෝජිතයෙක් හැටියට අපි ලබන මේ ජීවිතේ බිඳගත් අය අපි සලකන්නේ පිරිහිච්ච අය හැටියට. ඒ අයට වාහන තියෙයි, ගෙවල් දොරවල් තියෙයි, මිල මුදල් තියෙයි, ඇමතිකම් තියෙයි. දැන් මෙතනින් අපේ පක්ෂෙන් ගියපු අයත් ඉන්නනේ එහෙම. ජීවිත ගත කරන. හැබැයි ඒගොල්ලන්ට මං හිතන්නේ අපේ සමාජය ආදරේ නැහැ. දැන් මේ මාතර ටවුන් එකේ බැහැලා මම ඇවිදින ඕන වෙලාවක මම දැකලා තියෙන දේ තමයි මට ඡන්දේ නොදෙන මිනිස්සුත් මට ආදරේ. අපි දැක්කා ඒක දැන්. තේරුණාද? මට ඡන්දේ නොදෙන මිනිස්සුත් ආ මන්ත්‍රීතුමා කොහෙද යන්නේ මොකද කරන්නේ? ඒතකොට හැබැයි ඒගොල්ලෝ කෝ වාහනේ කියලා අහන්නේ නැහැ. තේරුණාද? දැන් මම උන්තරන් ඔය මම ඇත්තටම සමහර Facebook වල ෆොටෝත් මම දැකලා තියෙනවා මගේ දාලා තියෙනවා. බස් එකේ ගිහිල්ලා බයිනෝ නැත්නම් කඩේකට ගිහිල්ලා බඩු ගන්නෝ කඩේකින් කනෝ බොනෝ ඒ ඇත්තරම දැන් ඒවා මේ අපි රඟපාන ඒවා නෙමෙයි නෝ ඔව් දැන් මම මගේ යාළුවෙකුත් මේ මම දැක්කා Facebook එකේ අපේ මහින්ද රූපසිංහ ලියලා තිබ්බා ඔහුගේ ඇත්ස් එකෙන් දැකලා තියෙනවා කියලා ඔබ ගෙවල් ගාව එළවලු කඩෙන් එළවලු 250 මේ අරගෙන ගෙදර යනවා ඒක මම දැක්කා Facebook එකේ ඔබ මේ හයිවේ එකට මේ මාතර බස් එකේද කොහෙද නැගලා බස් එකේ එනවා දැන් ඔබට පක්ෂෙන් වාහනයක් තියෙනවනේ කැබ් එකක් තියෙනවනේ ඉතින් ඒව මේ Facebook එකට පින්තූර ගන්න කරන වැඩද ඇත්තටම දැන් එහෙම 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 වුණාම අපි කොහොමද ඇත්තට ජීවත් වෙන්නේ දැන් එහෙම කරන්න එහෙම ඇත්තටම ජීවත් වෙන්නේ කොහොමද කියන්නේ
නේද? දැන් දැන් අපි අපේ මගේ පවුලේ අපි අපි පස් දෙනයි ඉන්නේ. අපි පස් දෙනයි ඉන්නේ. දැන් අපි පස් දෙනාට එළවලු 250 ගාණේ ගිරිච්චම ඇති. දැන් මම മന്ത്രി කියලා කිලෝ එක ගාණේ ගෙනියන්න ඕනද? ඈ දැන් එතකොට මම හයිවේ එකේ බස් එකේ නැග්ගම මෙතන රාහුල ළඟින් බහින්න පුළුවන්. ඉතින් මම මගේ වාහනේ ආවත් එකයි බස් එකේ ආවත් ඒකමනේ වෙන්නේ. ගමනේ මේ යවනවනේ. එතකොට වාහනේ මාතර තියෙන වෙලාවට මම බස් එකේ යනවා. ඉතින් ඒක මං මගේ මගේ පහසු වාහන තියෙන්නේ පහසුවටනේ. එතන අධිවේගී මාර්ගයේ බස් එකෙත් නම් වාහනෙට වඩා පහසුවෙන් යන්න පුළුවන්. දෙකම එකයිනේ. ඉතින් මොකක්ද ඒකේ ප්‍රශ්නේ? අපිට අහන්න තියෙන්නේ ඒ ප්‍රශ්න වෙලා තියෙන්නේ අර අපේ ඔළුවේ නිර්මාණය වෙච්ච മന്ത്രിවරයා ඉන්නවනේ. ඡන්දදායකයාගේ සාමාන්‍ය මිනිස්සයාගේ නේද? එතකොට දැන් අපි මලගෙදර ගෙම ගියාම සමහරව ආනෝ මුකින් දාවේ. ඉතින් ලොකු වාහනයක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. තේරෙන? ලොකු වාහනයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඊට වඩා මිනිස්සු ප්‍රශ්න කරගන්න ඕනේ මේ වාහනේ අරගන්න කොච්චර අපේ බදු මුදල් යොදවල ඇද්ද කොච්චර අපේ අපිට ජීවත් වෙන්න තියෙන ධනය අපෙන් බදු ගහලා අරගෙන ඇද්ද කියන්නේ අහන්න ඕනේ දැන් හරි මම ওই වාහනේ ගාව නවතින්නම්කෝ දැන් අපි දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඩියුටි ෆ්‍රී වාහන හම්බ වෙනවා ඔබේ පක්ෂෙත් ගන්න ඇති ඒක වටින වැඩක් අපේ පක්ෂේ වාහනයක් ගත්තට ඒක විකුණන නැහැ පර්මිට් එක විකුණන එකයි. ඔව්. දැන් මහජන නියෝජිතයෙක් හැටියට වාහනයක් ලබා ගන්න තියෙන අයිතියක් තියෙනවනේ. ඒක මහජන නියෝජිතයෙකුට වාහනයකට ඩියුටි සාහනයක් සහිත වාහනයක් ගන්න අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථරෙන් ඔහු වාහනයක් ගන්න ඕනේ. නෑ ඒ අවස්ථරේ වටිනවද කියලා කියන්නේ? ඒ අවස්ථරේ වටිනවා. මොකද ඒක වෛද්‍යවරුන්ට තියෙනවා, රජයේ සේවකින්ට තියෙනවා, අමාත්‍යංශ ලේකම්වරුන්ට තියෙනවා. ඒක ඇත්තම ගත්තොත් එහෙම අර මහජන සේවයේ සඳහා වෙන කටයුත්තක්. ඒ වෛද්‍යවරයෙකුට ඒ පහසුකම දීලා තියෙන්නේ වෘත්තීයමේ වශයෙන් ඒ වෛද්‍යවරයාට පහසුවක් සඳහානේ. ඒ වගේම තමයි දේශපාලඥයාට ඒක දීලා තියෙන්නේ මේ පහසුවට. වැරද්ද තියෙන්නේ මේ පර්මිට් එක විකුණන එක ඇත්තටම. ඒක ඒ වගේ දෙගුණේ දෙතුන් ගුණේකට විකුණනවා. විකුණලා වාහන දෙක තුනක් ගන්න පුළුවන් විදිහට විකුණ ගන්න. තේරුණාද? එතන අර කියන්නේ වාහන බලපත්‍රයත් උන් බිස්නස් එකක් බවට පත් කරගන්න එකයි වැරද්ද තියෙන්නේ. හරි දැන් ඊළඟට മന്ത്രിවරු පිළිබඳව ජනතාවගේ දෙන ලොකුම කුකුස තමයි මේ മന്ത്രി විශ්‍රාමයට අවුරුදු 5කින් කියන්නේ සාමාන්‍යයෙන් විශ්‍රාම යන කෙනෙක් අවුරුදු 20ක් 25ක් අඩුම ගානේ අවුරුදු 55 60 වෙන්න ඕනේ. හැබැයි අවුරුදු 5කට පාර්ලිමේන්තු වෙන කෙනා ලොකු විශ්‍රාමයට පක් එක විශ්‍රාම යනවා කියන එක. මං කියන්නේ කහොසි කරන්න ඕනේ. අපි 2001 මට මතක හිටිය අපි යෝජනාවක් ගෙනාම අපේ ගාමිණී රත්නායක සහෝදරයා පාර්ලිමේන්තු ඉන්න වෙලාවේ පෞද්ගලික മന്ത്രി යෝජනා මේක කහොසි කරන්න කියලා. කවුරක් හත් ඒකට කැමති නැහැ. ඔබ කැමතිද? අපි කැමති. අපි යෝජනාවක් ගෙනාම කහොසි කරන්න කියලා පාර්ලිමේන්තුවට. මේ විශ්‍රාමයට මේක සාධාරණ නැහැ. රජයේ සේවකේ කවුරුද 65ක් 60ක් යනවා විශ්‍රාම යන්න. හැබැයි අවුරුදු 5ක් පාර්ලිමේන්තු හිටියම විශ්‍රාමයට පත් ලැබෙනවා. නේ දැන් දැන් ඒක ඒක සාධාරණ නෑ. ඒක නිසා අපි කියන්නේ ඒක අහෝසි ගන්න. ඒ වගේ ගොඩක් දේවල් තියෙන පාර්ලිමේන්තුවේ වෙනස් වෙන්න ඕන සංස්කෘතිය. වෙනස් වෙන්න ඕන දේවල්. බලන්න වෙන රටවල් වල නුවන් මේ മന്ത്രിවරයා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නේ. මිනිස්සුන්ගේ නියෝජිතයෙක්. දැන් ඉස්සර മന്ത്രിවරයා ලියුමක් ලිව්වම යටින් අස්සම් කරන්නේ කොහොමද? මීට යටහත් මහජන සේවක දැන් ඔන්න අපේ රටේ ඡන්දදායකයට පුළුවන් නම් අපි හදමු අන්න එතනට മന്ത്രിවරයා. මං කියන්නේ ලේසි නෑ දැන් තියෙන තත්ත්වෙත් එක්ක. නමුත් අද ඉස්සර දේශපාලනයට ආවේ මිනිස්සු ධනය බලය තිබිච්ච මිනිස්සු දේශපාලනයට ඇවිල්ලා දේශපාලනය කළේ ඒවා නැති කරගත්. අපි අහලා තියෙනවා හුඟක් අය. වලව් වල ඉඳලා දේශපාලනයට ආපු අයත් ඉන්නවා ඒවා දේශපාලනේ නැති වුණා. ඉඩ කඩම් පවා. හැබැයි අද ඉන්නේ තුට්ටු දෙකක් නැතුව දේශපාලනට එනවා. අපි කියන්නේ ෆුඩ් බයිසිකලෙන් දේශපාලනයට ඇවිල්ලා හෙලිකොප්ටරෙන් ඉදර යන මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ දේශපාලනේ පරිවර්තනය වෙලා තියෙන තැන තමයි දැන් හම්බ කරගන්න දේශපාලනයකට මාරු වෙලා තියෙන්නේ. හරි දේශපාලන රස්සාවක් කියලා තියෙනවා. අපි කියන්නේ යන්නේ දේශපාලන රස්සාව දේශපාලන මහජන සේවයක් බවට පත් කරන්න ඕන. දේශපාලනේ කියන්නේ මහජන සේවයක්. අතන ඔබ දැන් මුලින්ම අහපු ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේ කලමනාකරණ උපාධියක් තියාගෙන දේශපාලනය කරන්න කියලා? කලමනාකරණ උපාධියක් තියාගෙන රස්සාවක් කරන්න මට උඩකඩ තියෙද්දි මම දේශපාලනේ තෝරගත්තේ වෘත්තියක් හැටියට නෙමෙයි. අපි දේශපාලනේ ස්වේච්ඡා සේවයක්. ඉතින් මහජන සේවයක්. ඒක නිසා තමයි අපිට අදත් පාර්ලිමේන්තුවේදී බය නැතුව කියන්න පුළුවන් ඕන කෙනෙකුට අපි ණයත් නැහැ බයත් නැහැ. අපිට නඩුත් නැහැ. තේරෙනවද? මං කියන්නේ කාටද එහෙම කියන්න පුළුවන්? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් කාටද කියන්න පුළුවන් නඩු නැති മന്ത്രിවරු කියලා? අපිට විතරනේ. දැන් මං කියන්නේ ඒ වෙන මොකක්වත් හින්ද නෙමෙයි. ස්වේච්ඡා සේවයක් හැටියට මේක කරනව නම් කරන්න ඕන බැරි නම් දැහලා යන්න ඕන. එච්චරයි. ඔබ මේ විශ්වවිද්‍යාලයේ ජීවිතේ මේ මතක් කරාම මටත් ඒක නිරන්තරයෙන්ම සිහිනවා මොකද අපි මේ ඒ කාලේ ඉඳන්ම මිත්‍රයෝ හින්දා මේ ඔබේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අදටත් හැම මටයි ඔබටයි හැම කෙනාටම කැම්පස්
මට කාඩ් එකේ තියෙන ඩයිනා කියලා. ඇයි ඩයිනා කියන්නේ? මොකද මේ මගේ අතේ ඇඟිලි වල දැකලා හුඟක් අය හිතන්නේ මම මේ උපතින්ම ආබාධිත කෙනෙක් හැටියට නෙමෙයි 88 89 මොන හරි තරතර වෙච්ච නිසා කියලා. ඔව් මේදි මම හැමෝම දන්න දෙයක් නේ මේක. නේද? මේ මගේ අතපයි කකුල් දෙකෙත් එහෙමයි. මගේ උපතින් තියෙන ආබාධයක් ඔය සමහර മന്ത്രിවරුත් මේ මේක විහිළුවට ලක් කළා, හාස්‍යයට ලක් කළා. මම මේ බෝම්බ ගහලා අර එහෙමයි කියලා. කැම්පස් එකේ යාළුවොත් මුල් කාලේ එහෙම තමයි හිතුවේ මේ ඩයිනමයිට් කියන එක තමයි ඩයිනා කියලා කාඩ් එක වැදුනේ. ඉතින් ඒ කාලේ එක එක්කෙනාට තියෙන කාඩ් වල මට තිබුණේ එහෙම එකක් ඉතින්. මට එහෙම ඔබේ ජීවිතේ මේ මේ මට්ටමට එන්න ඔබේ ඔය ශාරීරික ආබාධයන් කිසිම හේතුවක් උනේ නැහැ නේද? මං හිතන්නේ ඒක ධෛර්යයක් වුණා. මොකද මම හැමදාම ඔය ආබාධිත අයට කියන්නේත් ඒකයි. ආබාධ සහිත අයට කියන්නේ ජීවිතෙන් උපතින්ම ආබාධ සහිත අයට මං කියන්නේ ඒක ආශිර්වාදයක් කරගන්න. ඒක ස්වභාවයේ ධර්මෙන් අපට දීපු දෙයක් නේද? දැන් හුඟක් දරුවෝ ඉන්න අපේ සමාජෙත් මේ විවිධ ආබාධයන් සහිතව ජීවත් වෙන අය. කටහඬ ආබාධ තියෙනවා, ඇස් දෙකේ, කන් දෙකේ එහෙම. ඒ අය දිහා අනුකම්පාවකට වඩා බලන්න ඕන අපි ඒ අයට අවස්ථාවක් කොහොමද හදන්නේ සමාජය ඇතුළේ කියලා. ඉතින් අපේ පක්ෂේ මං ඒකෙන ආදරය හැමදාම අපේ පක්ෂය ගැන මට ආඩම්බරයක් තියෙනවා. වෙන දේශපාලන පක්ෂ වගේ මාව පැත්තකින් තිබ්බේ නැහැ ආබාධිත කෙනෙක් කියලා. मगे दिया कवदाकत असर ना हटी बेलू ना मगे आलू बल लतने कोई कैंपस से आलू बल लतने मम कैंपस से अंतरविश्वविद्यालय बल मल कैंड करूनी विश्वविद्यालय नमे केवला मम नायक दरुआनी तर मे आबाई तत्ते मट कवदाकत एक बाधा किला අපෞස්තාවෙන් ලක් වෙන්න නැතිනේ සමාජයේ. දැන් ඔබ ඉඳන්කෝ එක්තරා දේශපාලඥයන් පව ඔබ වීරුවට ලක් කරා ඔබේ ඔය මේ ආබාධය කියලා. ඒක ඒගොල්ලොන්ගේ ආබාධයක් නේ. මේ ඕනම දෙයක් දිහා අපි දකින විදිහත් එක්කනේ ඒක තීරණය වෙන්නේ නුවා. තේරෙනවද? මගේ මම ආදරය කරේ මගේ විරිද හරි මගේ යාළුවෝ හරි ඒගොල්ලෝ ඒක දැක්කේ නැහනේ එහෙම. තේරෙනවද? මේක මොකද මට ඒක පෙනෙන්නෙත් නැහැ. එතකොට දැන් මේ ආබාධිතත්වයේ මිනිසුන්ට ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් දෙයක් තියෙන කියලා මම දන්නේ. හොඳම දේ උරුම මතකද මේ සැබෑ මිනිසුකගේ කතාව කියලා සෝවියට් කතාවක් තිබුණා. දෙපා අහිමි වෙච්ච සෝවියට් සමුදා සෙබලෙක් නැවත ගුවන් යානයේ පැදවුව කතාව. මම පුංචි කාලේ මේ කතාව කියුවා. මම හිතන්නේ මේ සැබෑ මිනිසුකගේ කතාව මට ලොකු ධෛර්යයක් වුණා නැගිටින්න මේ ওই තත්ත්වෙට මේ වෙන්න. එහෙම හුඟක් අය ඉන්නවා දැන් දැන් මිය ගියපු අපාතරින් අභහප්‍රාප්ත වෙච්ච සිබිල් වෙත්තසිංහ මහත්මිය අපි කවුරුත් දන්නේ දැන් තමයි මෑත කාලේ තමයි කුංචි කාලේ ඉඳන් මේ ඇහැක ආබාධයක් සහිතව හිටපු කෙනෙක් එකයි පෙන්ලා තියෙන්නේ. හැබැයි එතුමිය මුළු ලෝකෙටම දකින්න ලස්සනම චිත්‍රයන්ද නේද? ලක්ෂ ගානකට දකින්න චිත්‍රයන්ද පරිසරයේ දැක්කා. ඒක අපේ මනසේ තියෙන දෙයක්. මම කියන්නේ ඒකයි. දැන් සිබිල් වෙත්තසිංහ මහත්මිය මට මතකයි ජයලත්මන් රත්න මහත්තයත් ඒ වගේ අවසාන කාලයේ බරපතල රෝගාතුර තත්ත්වකින් හිටියා. හැබැයි ඔහුගේ නිර්මාණවලට ඔහුගේ දක්ෂතාවයන්ට කවදාකවත් ඒවා බාධාවක් කරගත්තේ නැහැ මිය යනතුරුම. එහෙම ඒ වගේ ගොඩක් අය ඉන්නවා. ඉතින් අපේ සමාජයේ අපිට තියෙන ජීවත් වෙන්නේ අභියෝගයක්. මේ ඒ අභියෝගේ ජයග්‍රහණය කරන්න අපි එක එක්කෙනාට තියෙන අපි තෝරගත්ත මාවත් තියෙන. ඒ මාවත්වලදී මම කියන්නේ කිසි කෙනෙක් අපේ ශාරීරික ජීවිතයේ තියෙන බාධාවල් බාධාවල් කරගන්න ඕනේ නැහැ. එතකොට ජයග්‍රහණය කරන්න පුළුවන්. හරි අපි සැහැන් වෙලා කතා කරපු ඉඳන් සුනිල් මේ ඉක්මනටම ඔබේ දේශපාලන ක්‍රියාකාරම දැන් මේ මේ මෙවර ඡන්දයට ඔබ මාලිමාවෙන් ඉදිරිපත් වෙනවා. ඔව් මාලිමාවෙන් මම මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වෙන්නේ. මාතර දිස්ත්‍රික්කයේ අපේ පක්ෂේ කණ්ඩායම් නායක හැටියට මම කටයුතු කරනවා. මාලිමාව ජාතික ජන බල වේගී. අංකෙත් කියමු කමන්නේ. දැන් මේ පාර දැන් මෙහෙමයි අංකේ කැම්පේන් එකක් කරනවා අංකේ 8 මනාප දෙන්න කැමති අය තින්නෝනේ. සමහර අය තමන් ඡන්දේ දුන්නම ඡන්දේ වළංගු වෙන්නේ නැහැ වගේ හැඟීමක් තියෙන මේ අංකයටත් ඡන්දයක් නොදුන්නොත් ඒකින් ඉඳලා ඉතින් මනාපංක 8 මගේ ඉතින් අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. දැන් හැම කෙනාම මේ කියන දෙයක් තමයි ජනතා යුක්ති පෙරමුණ හැමදාම එකම තැනනේ කියන. දැන් ඒක තුන කියන එක දැන් බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. නෑ අතන ඒක මාධ්‍ය වලින් මේ සා ඒ ඒගොල්ලෝ හාන්ඩු වලින්ම හදපු දෙයක්. ඒක ඉතින් 100% වෙනස් කරන්නත් තියෙන්නේ කොහොමද ජනතාවටමනේ නේ. 100% වෙනස් වෙන්නේ නැහැ ජනතාවම ඒක වෙනස් නොකරොත්. අපි කියන්නේ ඒක ඒක වෙනස් කිරීමේ වගකීම මං හිතන්නේ මේවර මැතිවරණ ජනතාවතේ තියෙනවා. මොකද මේ පාර පාර්ලිමේන්තුවට තාමත්ම ශක්තිමත් කණ්ඩායමක් අවශ්‍යයි. ශක්තිමත්ම පිරිසක් පාර්ලිමේන්තුවට ඇවුවොත් විතරයි ජනතාවගේ හඬක් බවට ඒකපත් වෙන්නේ. මොකද මේ පාර්ලිමේන්තුවේ අපි හුඟක් වෙලාට දකින්නේ තමයි මිනිස්සු අපි කතා කරන දේවල් අහනවා
ඒවා දකින්නවා මාධ්‍ය සාකච්ඡාවල දකින්නවා ඒවා කොහොම හොඳ අවබෝධයක් තියෙන මිනිස්සුන්ට ඒක කියන්නේ ඔගොල්ලෝ ඉන්න මොන මිනිස්සු හැබැයි අර ජනතාවට වෙලා තියෙන දේ තමයි තමන්ගේ සම්ප්‍රදායන් දේශපාලන පක්ෂවල එක්ක හිර වෙලා ඉන්නේ අම්මා තාත්තා ඡන්දෙ දුන්න නිසා තමන් හැමදාම පුරුද්දට ඡන්දෙ දුන්න නිසා එහෙම නැත්නම් තමන්ට මොන හරි කරගන්න ඕන නිසා ඡන්දෙ දෙන පුරුද්දක් තියෙනවා ඒක නිසා ඒ පුරුද්ද කඩා ගන්න ඕන ජනතාවට මම හැමදාම කියන්නේ ඒකයි අපේ රටේ සාක්ෂරතාවය දියුණුවයි හැබැයි ඡන්දෙ දෙන ජනතාවට තියෙන අවබෝධය නොදියුණුවයි නේ පාර්ලිමේන්තුවට යවනවා කියලා කියන්නේ රට නීති හදන තැන ප්‍රතිපත්ති සම්පාදකයෝ තෝරගන්න ඕන ඒකට දැනුමක් තියෙන මිනිස්සු තෝරගන්න ඕන මම කියන්නේ උගත්කම විතරක් නෙමෙයි රටට ආදරය කරන මිනිස්සු කැපවීමක් තියෙන මිනිස්සු බිම් මට්ටම ඉදලා වැඩ කරන මිනිස්සු ඉතින් ඒ අය මාලිමාව ඉන්නෝ මාලිමාව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි තවත් ගොතුන් වෘත්තිකයින් බොහෝ දෙනෙක් ඉන්න කණ්ඩායම සමාජ ව්‍යාපාරයක් ඉතින් අතරම මාලිමාවට ඡන්දයක් දෙනවයි කියලා කියන්නේ කාටම සතුරෙන් තමන්ගේ මහජන නියුද්‍යය තෝරගත්තයි කියන සතුර තියෙනවා ඉතින් මම හිතන්නේ මාතර දිස්ත්‍රික්ක ජනතාවට ඒ සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා දැන් ඔබ මාතර දිස්ත්‍රික්ක ජනතාවගෙන් ඡන්ද ඉල්ලන ඔබටත් ඔබට යලිත් අවස්ථාවක් දෙන්න පාර්ලිමේන්තුව යන්න කියලා හැබැයි ඔබ මාතර දිස්ත්‍රික්කයට මොනවද කරලා තියෙන්නේ ඕකනේ සාමාන්‍යයෙන් අහන්නේ දැන් අපි දන්න විදිහට කොළඹ එක්ක තමයි ඔබේ දේශපාලනය ඔබ බැඳුම් කරේ පිළිබඳව එළිදරව් කරා කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට හිටියා අවුරුදු 20ක් පාර්ලිමේන්තු ජීවිතයක් ගෙවලා ඒ පිළිබඳව ලොකු පරිත්‍යාගයක් තියෙන එක්කනේ මේ මාතර දැන් ඔබේ ගමේ අර තේ දළු නෙලන ඔබේ අම්මා දෙක්ක රැකියාව කරපු අනිත් නැන්දලා පුංචි අම්මලා බාප්පලට මොකද්ද සුමින් තියෙන්නේ දැන් ඔබට ඇත්තටම මෙහෙම දැන් පෞද්ගලිකව ගත්තොත් මම එකිනෙකට පෞද්ගලික උදව් කළා නැහැ දැන් උඟක් අය දන්න මේ දවස්වල ඡන්ද ව්‍යාපාරයේ තියෙන රුපියල් 5000 දුන්න අපට දුන්නේ නැහැ අපට එක්කෝ ඒ විවේචන සහ හැංගීම් එක්කනේ තියෙන ඡන්දේ ඡන්දේ දෙන්නේ දැන් සමහර අය ඉන්නවා අපේ මෙහෙන් ඡන්දිල නැයි මුදලාලිල වගේ සල්ලි බෙදන අය ඉන්නවා බඩු බෙදන අය ඉන්නවා ඕක සාම්ප්‍රදායික හැමදාම වෙච්ච දෙන්නේ හැබැයි දේශපාලනය කියන්නේ ඕක නෙමෙයි දැන් මාතරට මොකද කරේ කියලා මම ඇහුවොත් ඔබ ඇහුවා දැන් බැඳුම් කර වංචාවෙන් මේ රටට සිද්ධ වෙච්ච පාඩුව නතර කරාම හැම මාතර ඡන්දදායකයෙකුටම පොලි අනුපාතය ගත්තොත් බැංකුවේ ප්‍රතිශතයක් ගත්තොත් කීයක් හරි අඩු වෙලා නැති තියෙන්නේ Taman ණය ගත්ත ප්‍රමාණය ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා එතකොට බැංකු පොලිය බේරගත්ත කියන්නේ ඒක මුළු රටරම් ප්‍රතිලාභයක්. දැන් මං ගෙයින් ගෙට ගිහිල්ලා බෙදුවේ නෑ මේක. දැන් ඔක සාමාන්‍ය ජනතාවට තේරෙයි මහ බැංකුවේ බැඳුම් කරෙන් වෙච්ච පාඩුව බේරගෙන ඒක ගෙයින් ගෙට ගිහිල්ලා ලියුම් කාරක දාලා දුන්නනම් ඔන්න ඔයාට රුපියල් 200යි මෙයාට 300යි කියලා දැනෙනවා. හැබැයි ඒක මුළු සමාජයෙන් අපි කරපු දෙයක්. ඉතින් මං කියන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් දේ. ඊට අමතරව මම ඔබ දන්නවා මේ මාතර ජනතාව දන්නවා අයවැය විවාදයකදී හැම දෙයකදී තේ කර්මාන්තය ගැන තේ කර්මාන්තයේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන හැමදාම කතා කරපු කෙනෙක් මම. සමහර ඔය වැවිලි කර්මාන්ත ඇමතිවරු පවා මම කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරන කාලෙත් අහනවා ඇයි වා මේ තේ කර්මාන්ත ගැන උච්චර දන්නේ කියලා. ඒක මම මගේ ජීවිතේ දෙනියාය තිබුණේ. මාතර තිබුණේ. ඒකත් එක්ක බැඳිච්ච දේ මේ දීවර කර්මාන්ත, සංචාරක කර්මාන්ත, මාතර දිස්ත්‍රික්කේ තියෙන කුරුදු කර්මාන්ත, ලෝකේ තියෙන හොඳම කුරුදු වගාව තියෙන්නේ මාතර. ඒ හැම දෙයක් ගැනම අපි කතා කරලා තියෙනවා. ඒ අයට පුළුවන් සහනයක් ලබා දීලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් මාතර මිනිස්සු මාතර අයට මාව පෞගිය අවතාරය තෝරගන්න බැරි වෙච්ච නිසා අපේ පක්ෂේ මාව තෝරගත්තේ සුදුසුකම් තියෙච්ච නිසා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා. ඉතින් මම විශ්වාස කරනවා මෙවර මාතර ජනතාව ඒ එදා 2015 තමන්ට සිද්ධ වෙච්ච වැරද්ද නිවැරදි කරලා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් හැටියට මෙවර මාව තෝරගන්නවා මාලිමාව තෝරගන්නවා. ඒක ගැන මට දෙගිඩියාවක් නැහැ. තම නිසකලෙස මට කියන්න පුළුවන් අද මාතර ජනතාවට දේශපාලනයේ දෙද්දි දේශපාලන නායකත්වයේ දෙද්දි අපිව තේරුම් අරන් ඉන්නේ ජනතාව 2015 අපිව තේරුම් ගත්ත නැති හුඟක් අය මෙවර මැතිවරණ ව්‍යාපාරදී අපට හම්බෙනෝ 2015 ගිය පාර මං වාර ඡන්දි දුන්නේ නැහැ අපි ඔබතුමාලට ඡන්දි දුන්නේ නැහැ හැබැයි අපි මේ පාර ඡන්දි දෙනවා ඒ කියන්නේ ඇයි අපි පාර්ලිමේන්තුවේ කරපු දේ ඒ පොදු දේ එයයි තේරුම් අරන් තියෙනවා එක පෞද්ගලික දෙයක් හැටියට නෙමෙයි තේරුම් ගන්න තියෙන්නේ. උඟක් අය මට කියපු දේ තමයි මට කරගන්න නෙමෙයි. අපිට කරගන්න නම් අපිට ඕන තරම් කට්ටිය ඉන්නෝ. ගිහිල්ලා හම්බෙන්න. හැබැයි අපි ඔයාලට ඡන්දෙ දෙනවා. ඔබතුමා අපිට කර අපි සමාජයට කළ තියෙන දේ. විශ්‍රාමිකයෝ ඉන්නෝ. විශ්‍රාමිකින්ගේ ප්‍රශ්න අපි කතා කරලා තියෙනවා. රජයේ සේවකයෝ ඉන්නෝ. එයයි කියනවා. ඕගොල්ලෝ තමයි හඬක් නගලා තියෙන්නේ අපේ ප්‍රශ්න ගැන. උඟක් රාජ්‍ය ආයතන ගැන පෞගේ කාලේ තිබිච්ච වංචා දූෂණ හෙළිදරව් ගන්න අපි දායක වුණා. පාර්ලිමේන්තුවේදී ඒ අය අද බලාගෙන ඉන්නවා හෙට අපි නැති වුණොත් මම පාර්ලිමේන්තුවේ නැති වුණොත් කවුද ඊටස පුරවන්නේ කියන එක මම කියන්නේ නුවන් මේකයි ඇතරම දැන්
අපේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරගන්න පුළුවන් විවිධ ක්‍රම වලට. මේකත් මම කියන්න ඕන දෙයක්. අත උස්සන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරගන්න පුළුවන්. කියන්නේ ඡන්දයක් විමසන වෙලාවේ අත උස්සන්න. තව අය ඉන්නවා පාර්ලිමේන්තුර කවදාකවත් එන්නේ නැහැ. පාර්ලිමේන්තුර එන්නේ නැති මන්ත්‍රීවරු ඉන්නවා. හැබැයි යන්නේ දෙනව ජනතාව. අපේ තොණ්ඩමන් මන්ත්‍රීතුමා වගේ. නේ? පාර්ලිමේන්තුර ඇවිල්ලා තියෙන වාර හතරයි ඒ ඡන්දේ දෙනවා. සමහර අය ඉන්නවා ඇමතිකම ගන්න පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඇමතිකම ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න අය ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට ඇමතිකම තියෙනවා හැමදාම. කාලයක් ආණ්ඩුවේ ඉන්නවා, පරදින කිට්ටු වෙන විපක්ෂයට යනවා. එහෙම තියලා ඉන්නනේ. ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිකම කරනවා, ආණ්ඩුව පරදින කිට්ටු වෙනකොට විපක්ෂයට යනවා. එහෙමයි ඉන්නවා. ඒ ඇමතිකමට ඉන්න මන්ත්‍රීවරු ඉන්නවා. ඡන්දේ දෙන මන්ත්‍රීවරු ඉන්නවා. පාර්ලිමේන්තුවේ එන්නේ නැති මන්ත්‍රීවරු ඉන්නවා. ඇමතිකමට මන්ත්‍රීවරු ඉන්නවා. අපි එහෙම නෙමෙයි. අපි විෂයක් දැනුමක් එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු. ඒ නිසා තමයි පහුගිය පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ශ්‍රේණිගත කිරීම වල මම පස්වෙනිය බවට පත් වුණා. දැන් පාර්ලිමේන්තුවේ මම පහුගිය පාර්ලිමේන්තුවේ පස්වෙනියා. අපි පළවෙනි අනුරචානායක සහෝදරයා, දෙවෙනිය නලින්ද ජයතිස් සහෝදරයා, තුන්වෙනිය බිමල් රත්නායක සහෝදරයා. අපි පාර්ලිමේන්තුවේ 6 දෙනයි. 6 දෙනාගෙන් 5 දෙනෙක් හොඳම මන්ත්‍රීවරු 10 දෙනා අතර ඉන්නවා. ඉතින් ඒක අපිට සතුටක්. ඒ කියන්නේ මම ජාතික ලේස්තුවෙන් අපේ පක්ෂෙන් තෝරලා යවපු එකේ එදා ගෞරවයේ වටිනාකම මට ආරක්ෂා කරන්න පුළුවන් වුණා. මං හිතනවා ඒ ගෞරවේ මෙදා 2020 මැතිවරණේදී මාතර ජනතාවගෙන්ම තෝරාපත් කරගෙන ඒ තීරණය ලබා දෙයි කියලා. දැන් ඔබ අවුරුදු 20ක පාර්ලිමේන්තු ජීවිතයක් ගත කරමු. වයස කීයද? 49. ඒ කියන්නේ භාගයක් පාර්ලිමේන්තුවේ. ජීවිතේ භාගයක් පාර්ලිමේන්තුර අමතරව තව අවුරුදු 10ක් විතර පක්ෂෙත් හිටියා. ඒකෙන් පාර්ලිමේන්තු වෙන්නේ ඉස්සෙල්ලා මේ එතකොට ඔබට ඔබේ ජීවිතේ වැඩි හරියක්ම තිබිලා තියෙන දේශපාලන ජීවිතයක්. දැන් අවුරුදු 20ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒකම එකවරක අමාත්‍යවරයෙක්, ඒ වගේම පාර්ලිමේන්තුවේ සෑහෙන කාලයක් පාර්ලිමේන්තු හිටපු හින්දම පාර්ලිමේන්තු අපසරිය හතරමායිම පිළිබඳව හොඳට දන්න කියන කෙනෙක්. මොබ් කමිටුවේ සභාපතිවරයෙක්. මැනේජ්මන්ට් ඩිග්‍රිය ඉංග්‍රීසි වලින් කරපු ඩිග්‍රි හෝල්ඩ කෙනෙක්. දැන් මේ ඔක්කොම තියාගෙන දැන් ඔබට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබේ ප්‍රදේශයේ ජනතාව ඔබව පාර්ලිමේන්තු එවයි කියලා. අපිත් ප්‍රාර්ථනා කරනවා. මොකද අපිත් දැක්ලා තියෙනවා මේ ඔබට ඔබේ පක්ෂයට පක්ෂ විපක්ෂ කවුරුත් කියන දෙයක් තමයි සුනිල් නඳුන් නැත්ති කියන්නේ ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ මිනිහෙක් කියලා. ඒක කියනවානේ. ඔබට ඇහිලා ඇතිනේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඕන එක දේශපාලනය කරන්න අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. මම දේශපාලනය කරන්න ආයි පාර්ලිමේන්තුවේ යන්න බලාගෙන නෙමෙයිනේ. ඒරණාද අපේ දේශපාලනේ පාර්ලිමේන්තුර සීමා වෙන එකක් නෙමෙයි නුවන්. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න එක දේශපාලනය කරන්න පහසුවක් තියෙන අරගලයට. මොකද අපි මේ පාර්ලිමේන්තුව තෝරගෙන තියෙන්නේ සපවින්දින තැනක් හැටියට නෙමෙයි, අරගල කරන තැනක් හැටියට, ජනතාව වෙනුවෙන්. ඉතින් පාර්ලිමේන්තුවේ ඇත්තට ජනතාවේ වගකීම තමයි අපි වගේ අය පාර්ලිමේන්තු යවන එක. ඒ නැතත් අපි ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන එක නවතින්නේ නැහැ. දේශපාලනය කරන එක වැඩි වැඩියුත් කරයි. ඉරෙත් මහපාරේ අපි දේශපාලනයක් තියෙනවා අපිට. මහ පොළොවේ දේශපාලනයක් අපිට තියෙනවා. ඒ දේශපාලනය අතාරින්නේ නැහැ. නමුත් මං කියන්නේ අපේ අත්දැකීම් ඔබ කිව්ව ආකාරයටම මුල්‍ය පාලනය ගැන, පාර්ලිමේන්තු විෂයපතය ගැන, ව්‍යවස්ථාව ගැන අපිට තියෙන දැනුම මේ රට රහිමි වෙන එක විතරයි එතනින් වෙන්නේ. තේරුණාද? අපි වගේ මිනිස්සු හදන්න අමාරුනේ. දැන් ඔබ වගේ මාධ්‍යවේදියෙක් ඒ රාජකාරිය මට කරන්න බෑ. මම ඒක කරන්න ගියොත් මං අසාර්ථක වෙනවා නේ. හැබැයි ඔබට සමාජයට මගේ වැඩේ කරන්න බෑ. ඒක ඉගෙන ගන්න ඕන දෙයක්, හදාරන්න ඕන දෙයක්. ඒකින් මම නමුත් ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ නැතත් අපි දේශපාලන අතාරින්නේ නැහැ. හැබැයි දේශපාලනේ අපේ කොටස කරන්න පාර්ලිමේන්තුවේ නියෝජනය අපේ ශක්තිය. ඒක තමයි තියෙන්නේ ඒ වෙනස. එච්චරයි තියෙන්නේ. ඒක ඒ පාර්ලිමේන්තුවේ නැහැ කියලා අපි දේශපාලන අතර කළා නැහැ. මොකද පාර්ලිමේන්තුවේ නැතුව අපි දේශපාලනේ ගොඩක් කල් කරලා තියෙන මිනිස්සු. අපේ පක්ෂෙම ගත්තොත් පාර්ලිමේන්තුවේ නැතුව දේශපාලනේ කරන්නේ. මං හිතන්නේ දැන් අපිත් එක්ක එකතු වෙන හුඟක් අය විවිධ සමාජ ක්‍රියාකාරිකයෝ ඉන්නවා. ඒ අය වෘත්තියෙන් දේශපාලනේ කරන්නේ නෙමෙයි. තේරෙනවද? හැබැයි මේරට ආදරය කරන මිනිස්සු. ඒ මේරට ආදරය කරන මිනිස්සුත් එක්ක ගහට කොළට සතාසීපාවට ආදරය කරන මිනිස්සුත් එක්ක අපට ලොකු ගමනක් යන්න පුළුවන්. අවසාන ප්‍රශ්නේ. මේක මම ෆුල් ටොස් එකක් දාන්නේ. මේ දවස්වල ක්‍රිකට් ගැනත් වැඩිපුර කතා වෙන ඉන්න. මේ ඔබ මේකට හරියට ගැහුවොත් ලකුණු 6ක් වෙන්න පුළුවන්.
හරියට පාර වැදුනේ නැත්තම් සුනිල් අවුට් වෙනවද? ඒක වෙන්න පුළුවන්. යාළුකම පැත්තකින් තියලා අහන්න. වර්තමාන ජනාධිපතිවරයාගෙන ඔබට මොකද කියන්නේ? නිලධාරී කෙනෙක් සාර්ථක වෙන්න පුළුවන්. नगर संवर्धन जनाधिपति महाबैंक निर्धारिकाश आर एम रंगण बड़ू हाल මිල සම්බන්ධයෙන් තුමා දක්ව ප්‍රතිචාරය අද හාල් මිල වැඩි වෙලා තියෙනවා. එතුමාට නිහඬ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතුමා කඩේට ගිහිල්ලා ටෙලිෆෝන් කරලා මුදලායිලට කිව්වට හාල් මිල අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. RM එකට ගිහිල්ලා එතුමා කිව්වා මම මාසෙකින් එනවා මේව හදලා තියන කියලා කරගන්න බැරි වෙලා තියෙනවා. මං අසාර්ථකයි කියන්නේ ඒකයි. දේශපාලන නායකයෙක් කියලා කියන්නේ තනි පුජ්‍යලයක් හැටියට වැඩ කරන එක නෙමෙයි. දැන් ඔබ බලන්න එතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙද්දී අනිත් ඔක්කොම අය කිව්වේ මොකද්ද? අපි කවුරුත් සාර්ථක මිනිස්සු නෙමෙයි. एक जनाधिपत विरा दिन वन दम कुदी जनाधिपत दिन वन इतर असार्थक मैं सामूहिक क्रियावली सामूहिक खंडकरानी सा जनाधिपति वर्णे जनता चांदे तीरण मम क्या पार्लमेंट देशीय विशिभागे तीरण ये देख हर जनता मम्मिया जनाधिपत वटे අලිබබා සහ හුරු 40 වගේ හුරු කණ්ඩායමක් එකතු වෙලා කියනවා ජනාධිපතිතුමාව දිනවන්න වගේම අපිවත් දිනවන්න කියලා. හැබැයි ඒකෙදි පාර්ලිමේන්තුවේ හොරු ගොඩක් ගියොත් මොකද වෙන්නේ? මම අහන ප්‍රශ්නේ. එතුමා අසාර්ථක වෙන්නේ එතනින්. දැන් 2000 මම මේ මෙහෙම කියන්නම්කෝ. 2005 2010 ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබුණ එක මන්ත්‍රී ධූරයක බලයක්. ජනාධිපති හැරීලා එතුමා සාර්ථකයි ඒ කාලේ. හරිද? හැබැයි 2010 2015 කාලේ යුද්ධෙන් පස්සේ එතුමාට තිබ්බ 3/2ක බලයක් හදාගත්තා. එතුමා සාර්ථකද? ඒ 3/2කේ බලය විසින් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය ලක් කරේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා තනි മന്ത്രി ධූරයේ බලය තිබුණා නම් සමාහිට එතුමා පරිස්සමෙන් ජනාධිපතිකම කරනවා. තේරුණාද? පරිස්සමෙන් ජනාධිපතිකම කරනවා 2015 දී එතුමා පරදීන්නේ නැහැ. දැන් මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන කතා කරමින් ඉඳලා මම දන්න විදිහට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ තමන්ගේ පක්ෂේ නොවන කෙනෙක් जनाधिपति अमेरिकनपति कार्यालय प्रभाकर නෝර්වේ මෙදිහත්වීමක් තිබුණා. ඒ සියල්ල එකට පරාජය කරන්න නම් රනිල් වික්‍රමසිංහ පරද්දන්න ඕනකම තිබුණා. ඔබ දැක්කද 2005 මැතිවරණ ප්‍රතිඵලෙ? ජනාධිපතිවරණේ ලක්ෂකින් විතර තමයි රනිල් වික්‍රමසිංහ පෙරදුනේ. ඉතින් ඒ ලක්ෂයේ වෙනස හැදුවේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. මොනවද කරේ? ඉතින් අපි ගෙයින් ගෙට ගිහිල්ලා ගමක් ගමක් ගානේ ගිහිල්ලා කැන්වසින් ගිහිල්ලා රැස්වීම තියලා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තර්ද සාක්ෂිය දන්නව නම් තේරුම් ගන්නවා ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් එදා මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයේ වහලා තිබුණේ ඇත්තටම. දොරවල්. අපි වැඩ කරේ ගමේ. හරිද? ඒක ඇත්ත තත්ත්වේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න අපි ගත්ත දේශපාලන තීරණයක්. පෞද්ගලික තීරණයක් නෙමෙයි. මොකද ඒ වෙලාවේ අපිට තිබුණා ඒ කඳවුර පරද්දන්න. විදුම්වාදී ශාස්ත්‍රවාදී ජයග්‍රහණය කරවීමට තිබිච්ච කඳවුර පරද්දන්න ඕනකම තිබුණා. ඒ සඳහා අපිට ඒ තීරණය ගන්න සිද්ධ වුණා. ඒක නෙවෙයි පස්ත වෙන්නේ අදත්. දැන් හරි දැන් මම මේ වැඩසටහන හමාරේ දැන් මම මේ ඒ පළවෙනි මේ ප්‍රශ්නේ ජනාධිපතිවරයා පිළිබඳව අහපු ප්‍රශ්නේ ඊළඟ පියවර මේ රටේ මිනිස්සු මම කියනවා අහලා දෙනවා ජනාධිපතිතුමා අපි දැක්කා බොහොම තදින් නිලධාරීන්ට සහ පරිපාලකයන්ට කතා කරනවා ඒ දේවල් එක්ක මගේ කලට ඇහිලා තියෙනවා ජනාධිපතිතුමා වටේ JVP කාර්යෝ ටිකක් හිටියා නම් ජනාධිපතිතුමාට ලේසි වෙනවා කියලා ඔබටත් ඇහිලා තියෙන්නේ එහෙම කියනවත් ඇහිලා තියෙනවා अरे मंखे पार्लिमेंट आंडल बे मंखे अभी आंडलकारी मेवल अभी दहे सन्धान आंडू अभी अमति कंकला मंदा तरम ये आंडू हिट सार्थक अभी सुनामी सहन मंडल अलियट सिद्ध सुनामी सहन मंडल अत अब तीरने का सिद्धा अब अमति कंकी ना आंडू एलियट ये सुनामी सहन मंडल परदन अद मुद्दे विधि एक तीर्णात्मक साधक
අපි ශේෂ්ඨාධිකරණයට ගියාම ශේෂ්ඨාධිකරණේ අපිට කිව්වේ ඔගොල්ලෝ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙනම ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න බෑ. ඒතකොට නඩුව දිනන්නේ ප්‍රභාකරන්. අපි ප්‍රභාකරන්ට විරුද්ධව නඩු කිව්වේ. හරිද? ඒතකොට මේ නඩුව පරද්දන්න ප්‍රභාකරන්ලගේ කඳුරක් තිබුණා. අපි දිනන්න ඕනකම තිබුණා. දැන් අපි අමතිකම් දාලා අපි එළියට ආවා. එදා අපි කියන්නේ අද තත්ත්වේ ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ අපේ දැනුම අපි හරි දෙයට හරි කියන්න වැරදි දෙයට වැරදි කියන්න බය නැති මිනිස්සු. අපේකට කිසිම එදාක යට වෙච්ච නැහැ. යට වෙලා නැහැ. පෞද්ගලික ප්‍රතිලාභ නිසා අපි හරි දෙය වැරදි කියලාත් නැහැ. වැරදි දෙය හරි කියන්නෙත් නැහැ. يعني මේ ආණ්ඩුවේ වුණත් අපි කරන හොඳ දේ හොඳයි කියනවා. දැන් කොරෝනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගත යහපත් ක්‍රියාමාර්ග අපි හැමදාම අගය කළා තියෙන උදව් කළා තියෙන. කොරෝනා මර්ධනයේට අපි සක්‍රීය මැදිහත් වෙච්ච නිසා අපි ඒ වැඩ කරනකොට ආණ්ඩුවට ලකුණු යයි. එහෙම කියන්නේ නැහැ. මම අදත් කියන්නේ නැහැ. මම හැමදාම කියපු දේ තමයි කොරෝනා කියන්නේ මේ ආණ්ඩුව ලංකාවට කැඳව ගත්ත වසංගතයක් මිසක ගෝඨාභය මහත්තයා වග කියන්න ඕන වසංගතයක් නෙමෙයි. හරි අපිට මේක මීට වඩා පාලනය කරන්න තිබුණා. මුල් මුල් අවස්ථාවේ තීන්දුව తీන ගත්තා නම්. අන්ත ඒකේ ගෞරවය අපි දෙනවා. ඒකේ ඒගෙන කිසි ගැටලුවක් අදත් නැහැ අපට. ඉතින් හරි දේ හරි කියන්න පුළුවන් මිනිස්සු අපි. ඒකයි ආණ්ඩුවකට වුණත් විපක්ෂයක ඇත්ත කාර්යභාරය කරන මිනිස්සු වටිනවා. මම කියන්නේ දැන් මේ මැතිවරණ ප්‍රතිපලයේ අපි දන්නේ නැහැ මොකක් වේද කියලා. නමුත් නිශ්චිත භාවයක් තියෙනවනේ යම් ප්‍රමාණයකට මේ ආණ්ඩුවම තමයි ශක්තිමත් වෙන්නේ කියලා ඉවරලා. නේද? එතකොට එහෙනම් ප්‍රබල පාර්ලිමේන්තුවේ භූමිකාවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම මිනිස්සු අවශ්‍යයි දැන්. සල්ලි වලට මාරු වෙන්නේ නැති, පිල් මාරු වෙන්නේ නැති, විකිණෙන්නේ නැති, අත උස්සනකොට අත උස්සන්නේ මොකද්ද කියලා දැනගන්න දැනගෙන අත උස්සන්න ඕන මිනිස්සු. නේද? අවශ්‍යයි පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට දැන් ඕන ඇත්තරම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න පුළුවන් මිනිස්සු. ශක්තිමත් මිනිස්සු. තේරෙනවද? අද ආණ්ඩුවේ ඉඳගෙන හෙට විපක්ෂයට යන නිකන් සල්ලි වලට මාරු වෙන මිනිස්සු නෙමෙයි. ඉතින් එහෙම මිනිස්සු පිරිසක් පාර්ලිමේන්තුවේ හිටියොත් මම කියන්නේ ආණ්ඩුවකට උනත් ඒක ශක්තිය. හරි මම සැහැන් වෙලාවක් ගත එක්තරා ආකාරකින් ඔබට මේ ඔබ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදিলা තියෙන අතරතුර එහෙනම් මම ඔබෙන් සමු ගන්නවා. යලිත් මේ වගේ තේකත් බොන්න බැරි වුණා. මොකද කතාව ඊට වැඩිය රසවත් වුණා. තේක නිමිලා මේ අපිට තේකක් බොන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තු කැන්ටින් එකේ ඔබත් එක්ක. ඔව් මිස් දිනා. හරි අපේම.